අයිබෝවන් 2023 උසස් පෙළ කණ්ඩායම් වෙනුවෙන් අපි අලුතෙන්ම පටන් ගන්න යන පන්ති පිළිබඳ විස්තරයක් තමයි කරන්න හදන්නේ. ඊට කලින් 2023 උසස් පෙළ කණ්ඩායම කියන්නේ මේ වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිත හැම ළමයෙක්ටම අපි සුබ ප්‍රාර්ථනා කරනවා සාමාන්‍ය පෙළ විභාගයේදී උපරිමයෙන් ජයග්‍රහණයක් ලබා ගන්න ලැබෙන්න කියලා. ඒතර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන අතරතුර මේ වීඩියෝ එක බලන්න එහෙම හදිසියක් නැහැ. ඔයාලට විභාග කටයුතු ඉවර කරලා පුළුවන් මේ වීඩියෝ එක නරඹන්න. නමුත් දෙමව්පියෝ සහ පවුලේ අය උනන්දුවෙන් පසු වෙනවා නම් විස්තර දැනගන්න ගෙදර කෙනෙක්ට පුළුවන් මේ වීඩියෝ එක නරඹන්න. ඊට කලින් ඒතර උසස් සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වුණාට පස්සේ ළමයින්ට පුළුවන් මේ වීඩියෝ එක නරඹලා කොහොමද මේ අලුත් පන්තියට සම්බන්ධ වෙන්නේ මොකද්ද ක්‍රමවේදය කියන එක පිළිබඳව දැනගන්න. හරි, මේක ටිකක් වේලාසරින් දාන්න හේතුව මොකද දෙමව්පියෝ ගොඩක් උනන්දුවෙන් මේ සාමාන්‍ය පෙළ පටන් ගන්නත් කලින් දෙමව්පියෝ ගොඩක් උනන්දුවෙන් තමයි ඉන්නේ මේ ගැන විස්තර කියනවා. ඒකයි ටිකක් කලින් වීඩියෝ එක දාන්නේ. හරි, මෙහෙමයි දැන් මේ ගාල්ලත ඉක්ම සහ අඹලගොඩ කුබුදු කියන ආයතන දෙකේ අපි මේ පන්ති පවත්වනවා. මේක මම වෙනදා පන්ති පටන් ගන්නවට වඩා සෑහෙන්න වෙනස්, ඇත්තටම හාත්පසින්ම වෙනස් අලුත් අත්දැකීමක් විදියට තමයි පන්ති වලට අරගෙන එන්නේ. මම මේ බෝඩ් එකේ ලියලා තින්නේ ඔන්ලයින් ප්ලස් ලයිව් කියලා. අනේ අලුත් සංකල්පයකට අපි යනවා. එතකොට මොකද සජීවී පන්ති සමග ඔන්ලයින් පන්ති කියන දෙක ඒකාබද්ධ කරපු ක්‍රමවේදයක් තමයි 2023 සිට උසස් පෙළ කණ්ඩායමට තියෙන පන්ති වෙනුවෙන් අපි කරගෙන යන්නේ. එතකොට මේ දැන් රටේ තියෙන COVID-19 තත්ත්වයත් එක්ක සීමිත ළමුන් පිරිසකට විතරයි එක වතාවේ උගන්වන්න පහසුකම් ඒ අවශ්‍ය පරිසරය සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඔන්ලයින් ක්‍රමවේදයට තමයි වැඩි ළමයි පිරිසකට ගන්නපු ගුරුවරු බොහොමයකට යන වෙලා තියෙන්නේ. මොකද එකවර ශාලාවේ විශාල ළමයි ප්‍රමාණයක් ගෙන්වා ගන්න සුදුසු පරිසරයක් අද වෙද්දී නැති නිසා. හරි, එතකොට මේ ඔන්ලයින් ක්ලාස් ලයිව් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. බොහොම සරලව කිව්වොත් එහෙම එකම මිනිට පන්ති දෙකක් එකම පන්ති ගාස්තුවක් යටතේ ඔන්ලයින් ඉගෙන ගැනීම සමග සජීවී ඉගෙන ගැනීම කියන එකත් ළමයට ලබා දෙන තමයි මේ ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ. හරි, එතකොට මෙහෙම පටන් ගන්න. මෙතනදී ගුරුවරුන් දෙදෙනෙක් තමයි මේ පන්තිය මෙහෙවන්නේ. ඒකයි විශේෂත්වය. ඊට පෙර අපි නොකරපු විදිහ අලුත් වැඩක් මේක. එතකොට ගුරුවරු දෙදෙනෙක් සම්බන්ධ වෙලා තමයි මේ රසායන විද්‍යාව පාඩමාලාව අපි කරගෙන යන්නේ. හරි, එතකොට මේකේ ඔන්ලයින් කොටස, ඒ කියන්නේ මේවා වීඩියෝ පාඩම් කරා තමයි ඔන්ලයින් කොටස කරෙන්නේ. ඒ ක්‍රමවේද පිළිබඳව සම්බන්ධ වුණාට පස්සේ, ලියාපදිංචුණාට පස්සේ අපි දැනුම් දෙනවා. එතකොට මේකේ ඔන්ලයින් කොටස, ඒක වීඩියෝ පාඩම් මාලාවක්. සියලුම පාඩම් මුල ඉඳන්ම පළවෙනි එකේ ඉඳගෙන මුල ඉඳන් සියලු සිද්ධාන්ත කරුණු සියල්ල පැහැදිලි කරලා, ඒ සිද්ධාන්ත විතරක් නෙමෙයි ප්‍රශ්න පෙරළුවක් කරනවා, පහුගිය භාග ප්‍රශ්න, අලුත් ප්‍රශ්න, ඒ වගේ සියලු දේවල් අංග සම්පූර්ණයෙන්ම කරනවා වීඩියෝ පාඩම් මාලාවක් කරනවා. ඔන්ලයින් කොටසට අදාළ. එතකොට ඒකෙදී විශේෂ නිබන්ධන මාලාවක්, ප්‍රශ්න පත්‍ර මාලාවක් ඔයාලට ලැබෙනවා. ඒ සියලු දේවල් එක්ක වීඩියෝ පාඩම් මාලාවක් තමයි මම ඔයාලට අරගෙන ඉන්නේ ඔන්ලයින් පාඩම් මාලාව විදියට. හරි, සජීවී කොටස කරන්නේ අපි කණ්ඩායම් පන්ති වශයෙන් තමයි ආරම්භ කරන්නේ. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක සීමිත ළමුන් පිරිසක් සහභාගී කර ගන්නවා. කණ්ඩායම් පන්ති ක්‍රමයක් විදියට කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අපි බෙදලා තිනවා. ඒ විදියට සජීවී පන්තිය සිද්ධ කරනවා. ඉගෙන ගන්න මේ වීඩියෝ එක අතරමැදදී දැනගන්න පුළුවන් මේ සජීවී පන්තිය කොහොමද කෙරෙන්නේ කියලා, මම කවුද යොදා ගන්නා අනිත් ගුරුවරයා කියන එක. එතකොට මේකෙන් ඇත්තටම වෙන්නේ සිලබස් එක සාමාන්‍යයෙන් දෙවතාවකට වැඩියෙන් ගණන අවස්ථාවක් ලැබලා දෙනවා. මොකද පැහැදිලි වුණාට පැහැදිලි මේ සජීවී පන්තිය තුනත් පළවෙනි එකේ ඉඳගෙන පාඩම මුලින්ම උගන්වනවා. ඔන්ලයින් කොටස තුනත් පළවෙනි එකේ ඉඳගෙන පාඩම ඔක්කොම සියලු කොටස උගන්වනවා. එතකොට මුල සිට සරලව මුළු විෂය නිර්දේශයම දෙවතාවක් පැහැදිලිවම සම්පූර්ණයෙන්ම උගන්වනවා. ඊට අමතරව මෙතනදී අපි කොහොමත් මේ ඔන්ලයින් ක්‍රමවේදයේදී විභාගයට මාස ගාණක් කලින් මේ ගැටීම් කටයුතු ඉවර වෙනවා. ඊට පස්සේ ආයෙ පාරක් ප්‍රශ්න පත්‍ර ඒ සියලු දේවල් හරහා අර උගන්වපු නැවත මතක් කිරීමක් එතනත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ඔන්ලයින් කොටස ඇතුලේ තියරි ක්ලාස්, රිවිෂන් ක්ලාස්, පේපර් ක්ලාස් කියන තුනේම දේවල් අඩංගුයි. දැන් සාමාන්‍යයෙන් ළමයි ඒ ලෙවලෙකදී පේපර් ක්ලාස් කියලා වෙනම යනවනේ. එහෙම යන අවශ්‍යතාවයක් නැහැ. වෙනම රිවිෂන් ක්ලාස් වෙනම යන මේ අවශ්‍යතාවයක් නැහැ. මේ එකම පන්තියේ හැමදේම තියෙනවා. මේ ඔන්ලයින් කොටසට අදාළව මම සිද්ධාන්ත කරුණු, කියන්නේ තියරි පන්තියේ සිද්ධ වෙන දේවල් පාඩම මුල්ලේ ඉඳන් බිංදුවෙන් පටන් අරගෙන ඉතාම සරලව පැහැදිලි කරලා නෝට් දීලා එක්සීඩ් කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම රිවිෂන් කියන්නේ පුනරීක්ෂණය, නැවත ආවර්ජනය කියන මේ කොටස සිද්ධ වෙනවා. ප්‍රශ්න පත්‍ර පන්තියක කටයුතු පේපර් පේපර්ස් කරනවා, ඒක උත්තර ලියන හැටි සාකච්ඡා කරන හැටි ඔක්කොම මෙතන සිද්ධ වෙනවා මේ ඔන්ලයින් කොටස ඇතුළේ. ඊට අමතරව සජීවී පන්තියේ ඔය දේවල් නැවත සිද්ධ වෙනවා මුල් පාඩමේ ඉඳගෙනම. කියනවා උගන්වපු එක ආයෙම උගන්වනවා සජීවී ළමයිව ගෙන්නලා. එතකොට මොකද සජීවී පන්තියේ තමයි අපිට ළමයා වැඩ කරනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ළමයා අධීක්ෂණය කරන්න පුළුවන්. අන්න ඒ කටයුතු තමයි මේ සජීවී කියන එක වැදගත් වෙන්නේ. එතකොට ඒක කණ්ඩායම් වලට බෙදලා කණ්ඩායම් පන්ති වශයෙන් තමයි ඒක පවත්වන ක්‍රමවේදයක් යටතේ. එතකොට මේ සජීවී පන්තියේ මම යොදාගත්තේ මම විසින් පුහුණු කරපු
හරි මම විසින් පුහුණු කරපු මේ සම්පූර්ණ වගකීම මම දරනවා මම පුහුණු කරපු විශේෂ ගුරුවරයෙක් තමයි යොදාගන්නේ මේ සජීවපන්තිය සඳහා ඒතර එතනදී මගේ උපදේශ මත මගේ සටහන් නිබන්ධන ප්‍රශ්න පත්‍රය මගේ සියල්ලම දේවල් යොදාගෙන මම ඔහු පුහුණු කරලා තිනවා ඒ අදාළ ක්‍රමවේදෙ මොකක්ද කරන්න ඕනේ කියන එක එතකොට ඒ විදිහට සජීවපන්තිය බොහොම ලස්සනට කරගෙන යනවා ඒකෙත් විශේෂ නිදේශ මුලින්ම ආයි සීළු පාඩම් නැවතලා තවත් කරන එතනදීත් අපි පේපර්ස් ලියනවා හරි එතනදී අපිට පුළුවන් පේපර්ස් වල ලබමු මටම බලන්න මොකද අපිට ළමයා සජීවි මුණ ගැස ගැහෙන හින්දා මොකද මෙතනදී එක් කරන්න විදියක් නැහැ ඔන්ලයින් පාඩමාලාවේදී ළමයා උනන්දු වෙලා වැඩ කරන්න ඕනේ මොකද අපිට බලන්න විදියක් නැහැ කරනවද නැද්ද කියන්නේ මෙතනදී අපිට හැදෙන්නේ ළමයා යන හොයලා බලලා අර වෙනද සජීවි පන්ති විදියටම ඒ කොටස සිද්ධ වෙනවා ඒක බලන්න සාමාන්‍යයෙන් එකම පාඩම කීප සැරයක් උගන්වන්න ඕනේ එතකොට තමයි ළමයාට හොඳටම මේක එකපාරින් විභාග කොට යන ලැබෙන්නේ ඔයා දන්නවා ඇති උසස් පෙළ මේ රසායන විද්‍යාව භෞතික විද්‍යාව වගේ විෂයන් පළවෙනි වතාවේ ළමයි සැලකිලි ප්‍රමාණයක් අසමත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දත්තවලුම බැලුවර පස්සේ සාමාන්‍ය පළවෙනි වතාවේ විභාගෙට පෙනී ඉන්න ළමයින්ගෙන් 50 ගානේ සමත් වෙනවා. මම කියන්නේ ලංකාවේ එකතු කරලා බැලුවත් මුළු පළවෙනි වතාවේ විභාගෙ පෙනී ඉන්න ළමයින්ගෙන් 50 ගානේ සමත් වෙන්නේ 40 ගානක් අසමත් වෙනවා. රසායන විද්‍යාව භෞතික විද්‍යාව වගේ විෂය. හරි. එතකොට ඉතින් ඒකත් එක්ක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයි එකේ පළවෙනි වතාවේදී ගොඩක් ළමයි අසමත් වෙන නැගුරුතාවයක් තියෙන හේතුව අර පුහුණුව මදි. ඒ කියන්නේ එකපාරයිනේ ගෙරෙන්නේ. ගොඩක් රට එකපාරක් වෙනවට පස්සේ මේක මදි. අපි වෙනද අපේ සජීවී පන්ති විතරයි තිබෙන්නේ මේ කොරෝනා ප්‍රශ්නේ එන්න කලින්. ඒතොර අපි වෙනද අපි සජීවී පන්ති ඇතුළෙත් අපි උගන්වලා ආයෙ පාරක් මේක නැවත නැවත ළඟට මතක් කරනවා ප්‍රශ්න උත්තර ලියවනවා. මේ විදිහට නැවත නැවතත් මේක සිද්ධ කරනවා. ඒකට හරහා තමයි ගොඩක් බහුවේ වගවන්නේ අපේ පන්ති ආපු අය ලක්කන ඕගොල්ලෝගේ ඇති ඥාති සහෝදර සහෝදරියෝ ඇති අහලා බලන්න පුළුවන් කොහොමද උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ මොන දෙන මොන වගේ පුහුණුවක්ද අපි දුන්නේ කියන්නේ. ඒතොර මේ මේකෙදි ඒ පුහුණුව තවත් වැඩි වෙනවා. මොකද තනි කරම පන්ති දෙකක කාලේ අපි ගත කරලා එකම ගාස්තුවක් යටතේ ඔයාලට ලබා දෙන වැඩිපුර පුහුණුව. ඒතර මම හිතන්නේ ආයේ රිවිෂන් ක්ලාස් යන්න පේපර් ක්ලාස් යන්න එහෙම නැත්නම් පළවෙනි පාරෙන් එහාට ගා විභාග ගැන හිතන්නේ දෙවෙනි පාරක් තුන්වෙනි පාරක් ගැන හිතන්න ඕනේ කියලා මේ විදිහට හරියට වැඩ කරගත්තා. හරි? හැබැයි මේ වැඩේ හරියට නොකරොත් අපිට පුරුදු වෙන්න බෑ. ඔයා මේ අපි මග පෙන්නන මේ ක්‍රමවේදයේ ගමන් කරොත් එහෙම හරියට මේ පුහුණුව ලබා ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න මේ අලුත් වැඩ පිළිවෙල හරහා ඔයාලට පුළුවන් වෙනවා. හරි? එතකොට එතන පොඩි අපි විරාමයක් ගමු දැන් ඒක කර්මකාරණා ටික හරි දැන් අද වෙද්දී අපේ මේ YouTube channel එක හරහා මුළු ලංකාවම අපේ ඉගෙනීම් ක්‍රමවේදය ගැන දැනගෙන 60000කට වැඩි ප්‍රමාණයක් රසායන විද්‍යාව ඉගෙන ගන්න ළමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒතකොට ඉතින් ඒකත් එක්ක මෙන්න මේ ගාලම්බ ළඟුල ප්‍රදේශ වලින් දුර බැහැර මේ පාඩමාලාවට එකතු වෙන බැරි දුර බැහැර අය වෙනුවෙන් ඔන්ලයින් පාඩමාලාව අපි පවත්වනවා. ඒකට විස්තර මම පසුව දැනුම් දෙන්නම්. එතකොට මේ සජීවී කොටස නැහැ. ඔන්ලයින් පාඩමාලාව පැවැත්වෙනවා. දුර බැහැර ප්‍රදේශ වල ළමයි වෙනුවෙන් විශේෂයෙන් දැන් මේ වෙද්දී නුවර කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව මාතර සම්බන්ධ විවිධ ප්‍රදේශ මොරේලිය අති විශාල දිස්ත්‍රික් ප්‍රමාණයක ළමයි ප්‍රමාණයක් අපිත් එක්ක 2021 සහ 22 ඉගෙන ගන්න ඔන්ලයින් මේ වීඩියෝ පාඩම් මාලාව හරහා. මොකද අපි මුලින්ම ඒ දුර බැහැර ප්‍රදේශ වල ළමයි දැනගත්තේ මේ YouTube channel එක හරහා. එතකොට මේ වාඩි ගැන්ීමේ ක්‍රමවේදය ගැන ළමයිගේ අදහස් මොනවද කියලා දැනගන්න අවශ්‍ය නම් පුළුවන් බලන්න මේ YouTube channel එකේ පහලට යන්න වීඩියෝස් වල පහලට යන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ උගන්වපු පාඩම් වලට ළමයි ලක්ෂයක් ළමයි 50000ක් 70000ක් වගේ විශාල ප්‍රමාණයක් නරඹු වීඩියෝස් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඒවා. ඒ ළමයිගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකෙන් බලන්න පුළුවන් මොනවද කියලා අදහස්ද කියලා තියෙන්නේ. විශේෂයෙන් මේකේ වීඩියෝ එකක් තියෙනවා උසස් පෙළ විභාගයට පාඩම් කරන්නේ කොහොමද කියලා. පල්ලෙහාට යන YouTube channel එකේ මේකේ පල්ලෙහාට යන දිවට තියෙනවා උසස් පෙළ විභාගයට පාඩම් කරන්නේ කොහොමද කියලා ඉතාල වටිනා වීඩියෝ එකක් ළමයින්ට එළවල් ආරම්භක ළමයින්ට ඉතාමත් වටිනා වීඩියෝ එකක් බලන්න පුළුවන්. ආට මේ වීඩියෝ එක සාමාන්‍ය ලක්ෂකමාරක් වගේ ප්‍රමාණයක් මේ විදිහට බලලා තියෙනවා. ඒ ළමයින්ගේ අදහස් මොනවා වගේද? ඒ වගේම අපි පාඩම් අති විශාල පාඩම් ප්‍රමාණයක් අපි මේ YouTube channel එකේ නොමිලේ ළමයින්ට උගන්වලා තිනවා. ඒ කාරණා තමයි මේ අපේ online පාඩමාලාවට ඇත්තටම ගොඩාක් ළමයි අපිව දැනගෙන අද විදිහ විශාල ප්‍රමාණයක් විදුලා ඉන්නේ. ඒත් YouTube channel එක අපි නොමිලේ විශාල පාඩම් ප්‍රමාණයක් උගන්වලා තිනේ. ඒවත් අති විශාල ප්‍රමාණයකින් අරබලා තිනවා. ඔයාලා බලන්න පුළුවන් සංසන්දනය කරලා. එතකොට දැන් විශේෂයෙන්ම ගාල්ලම්බ ළඟට ළමයින්ට අවස්ථාව ලැබෙනවා මේ online ඉගෙන ගැනීමත් එක්ක මේ සජීවී කොටසත් මේකට ඇතුළු කරලා එකම ගාස්තුවට වැඩි ප්‍රමාණයක් පුහුණුව ලබන්න මේ විශේෂ සම්බන්ධයෙන් රසායන විද්‍යාව සම්බන්ධයෙන්. ඉතින් ඒක බොහොම වාසිදායකයි. නමුත් දුර බැහැර කය දුක් වෙන්න එපා. අනුරාධපුර පොළොන්නරුව නුවර කුණෑකර ප්‍රදේශ වල දුක් වෙන්න එපා. කොළඹ හැම කොළඹ ගම්පහයි ඇතුළු හැම දිස්ත්‍රික්ක එකම ළමයින්ට කියන්නේ මේ ගාල්ලට අම්බලන්ගොඩට පන්ති වලට එන්න බැරි ළමයින්ට දුර බැහැර ළමයින්ට අපි ඔන්ලයින් ක්ලාස් 2023 වලට පවත්වනවා. ඒ කියන්නේ විස්තර මම සාමාන්‍ය පෙළ විභාගයේ 2000 කියන්නේ මේ කණ්ඩායමේ මේවර සාමාන්‍ය පෙළ ළමයින්ගේ විභාගය ඉවර වුණාට පස්සේ මම දැනුම් දෙන්නම්.
එතකොට මේ වීඩියෝ එකක් මම ආයෙත් කියන්නේ මේ හදිසියේ මේ සාමාන්‍ය පෙළ දෙන අසේ මේ වීඩියෝ බලන්න යන්න එපා. මම මේක දෙමව්පියන්ට අර හදිසි නිසා තමයි මේක වෙලාසකින් දාන්නේ. එතකොට පන්තියට කොහොමද ඇතුළත් වන්නේ, කොහොමද ලියාපදිංචි වෙන්නේ, ඒ සියලු විස්තර ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝගේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. මම ලින්ක් එකක් දාලා තිනවා, ඒ සියලු විස්තර තියෙනවා ගාල්ල අඹලංගුණ කියලා ලින්ක් කරලා, ඒකෙන් බලන්න පුළුවන්. ඒ වගේම අපේ Telegram group එකක් තියෙනවා. ඒ Telegram group එකේ link එකක් මම දාන්නම් comment එකක් විදිහට. මේ ඒ Telegram group එකට සම්බන්ධ වුනහමත් ඒකේ අපි ඔය hand video සියලු විස්තර දානවා. එතකොට බලා ගන්න පුළුවන්. කොහොම හරි YouTube එකේ comment එකට ගියත් ඔයාලට මේ hand video එක බලා ගන්න පුළුවන්. මේ කොහොමද පන්ති පටන් ගන්නේ, කවුදද, time table එකේ හැම දෙයක්ම. එතකොට YouTube comment එක හරහා බලා ගන්න පුළුවන්. මේක මම පහලින් comment එකක් විදිහට දානවා. ඒ comment එකේ තේ link එක හරහා කියලා බලන්න පුළුවන්. කවුදද පන්ති පටන් ගන්නේ, මොකද time table එක, කොහොමද ලියාපදිංචි වෙන්නේ, කොහොමද කියන ක්‍රමවේද පිළිබඳ. හරි, එතකොට ඔන්නෝක තමයි සැලසුම. එතකොට ඔයාලට පුළුවන් මේ පන්ති අතර එකතු වෙන්න. කිසිම හදිසියක් නැහැ. අර අපි දෙමව්පියන්ට හදිසි නිසා ටිකක් වේලාසන මේ සාමාන්‍ය පෙළ විභාගය යන අතරතුර ලියාපදිංචි වෙන්න පුළුවන් අවශ්‍ය නැහැ. හරි, ඒකත් අත්‍යවශ්‍ය නැහැ. මොකද පන්ති පටන් ගන්න මුලින්ම තියෙන්නේ 15,000 ඉඳන්. එතකොට සාමාන්‍ය පෙළ ඉවර කරලා පුළුවන් ඔයාට ළමයාට ලැබෙලා උනා ලියාපදිංචි වෙන්න. නමුත් ලියාපදිංචියට ළමයා එන්න එක අත්‍යවශ්‍ය නැහැ. දෙමව්පියන්ට ඇවිල්ලා පුළුවන් ලියාපදිංචි වෙන්න අනිවාර්යෙන්. හැබැයි ඊමේල් ඇඩ්‍රස් එකක් අරගෙන එන්න. ඒක ජීමේල් එකක් වෙන්න ඕනේ. ඔයාගේ ජීමේල් ඇඩ්‍රස් එක අරගෙන එන්න. මොකද අපි මේ වීඩියෝ වන් එවන්නේ ඔයාට ඊමේල් එකක් විදියට. ඔයාගේ ජීමේල් එකට අපි දානවා. එතකොට ඔයාට ඒක නරඹන ක්‍රමවේදය අයියලාට ඉන්නවා නම් මේ වීඩියෝ ඔන්ලයින් පන්තියට සහභාගී වෙච්ච විස්තර දැන ගන්න පුළුවන්. නමුත් අපි දැනුවත් කිරීම කරනවා. මොකද පන්තිය ලියාපදිංචි වෙලා සජීව පන්ති තමයි මුලින් පටන් ගන්නෙ. හරි, සජීව පන්ති කණ්ඩායම වශයෙන් මුලින් පටන් ගන්නතර පස්සේ අපි වීඩියෝ වල ලබා දෙන්න පටන් ගන්නෙ ඔන්ලයින් ක්ලාස් එක විදිහට. එතකොට ඒකින්ද කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය වෙන ලියාපදිංචි වෙන්න Gmail ඇඩ්‍රස් එකක් අවශ්‍යයි. ඒ Gmail ඇඩ්‍රස් එක දෙන්න ආයතනෙට. එතකොට නිබන්ධන ඒ සියලු දේවල් ලබා දෙයි. මුලදී අවශ්‍ය වෙන ටික. එතකොට ඒකත් එක්ක ඔයාලට පුළුවන් පන්ති වල ඇතුළත් වෙනවා ඉබේම. එතකොට මේ ළමයා පැමිණෙන එක අත්‍යවශ්‍ය නැහැ. මොකද මේ සාමාන්‍ය පෙළ විභාගය අස්සේ නම් කොහොමද ළමයි මේ පැමිණෙන ඉඳන් එපා. විභාගය ඉවර කරන් මේ වැඩකටම සාර්ථක කරගත්තට පස්සේ පුළුවන් ඊට ක්ලාස් එකට ගොත් 15 වෙනි දක්වා දින තියෙන නිසා මාර්තු 15 දක්වා අවස්ථාව තියෙනවා වැඩෙන්නේ. ඒකින්ද ඊට පුළුවන් ආට ඔයාලිය අපත් කියලා ඒ කටයුතු කරගන්න. හැබැයි ගාල්ලදී මායතනයේ සහ පුබුදු අඹලවර පුබුදු ආයතනයේ ඔයාට එන්න සිද්ධ වෙනවා. යම් කිසි විමසීමක් කරන්න අවශ්‍ය නම් මෙන්න මම ඔයාලට කතා කරන්න. එතකොට පුළුවන් ඒ සියලු විස්තර ඕනනම් ඒ හෑන්ඩ්බිල් එක ගෙන්නව ගන්න පුළුවන් ඔයාට WhatsApp කරා. ඊට පස්සේ නැත්තම් විමසලා ඕන දෙයක් දැනගන්න පුළුවන්. මීට අමතරව දේවල් දැනගන්න තියෙනවා. එතකොට දැන් බලමු මේකේ මේ සජීවී කොටස මම යොදා ගන්න ගුරුවරයා ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕන. නැත්තම් මේක අසම්පූර්ණයි මේ වීඩියෝ එක. එතකොට මේ මේකේ ඔන්ලයින් කොටස මුල් පාඩමේ ඉඳන් අන්තිම දක්වා 100%ක්ම වෙන කිසිම කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ මම. හරි, අනුෂ්ක ඉදිරියෙන් වෙන මම තමයි සම්පූර්ණයෙන්ම මේ පාඩම් මාලාව උගන්වන්නේ. ඒක 100%ක් මම කරනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. එතකොට අපි මුලදීම මේක කියනවා වේලාසනින්ම මේ සජීවී පන්තිය මෙහෙවන්නේ මම පුහුණු කරපු මගේ ගෝලියෙක් ඉන්නවා, මගේ ශිෂ්‍යෙක් නාමල් අමිල කියලා. ඔහු මම දැන් කාලයක් තිස්සේ ඔහු මේ YouTube channel එකෙත් විවිධ පාඩම් උගන්වලා දිනවා. විශේෂයෙන්ම 2023 උසස් පෙළ කණ්ඩායමට අදාළ මේ ළමයි දැන් සාමාන්‍ය පෙළ විභාගෙ පිටින් ඉන්න ළමයි. ගාල්ලේ ගොඩක් ප්‍රසිද්ධ පාසල් වල ළමයි මේ ගුරුවරයාව දන්නවා. මොකද හේතුව පහුගිය කාලේ නොමිලේ විශේෂ සම්මන්ත්‍රණමාලා කීපයක්ම විවිධ පාසල් වලට ගිහිල්ලා මේ නාමලම කියන මගේ ශිෂ්‍යයා විසින් මෙහෙව්වා. එතකොට ඒකත් තරහා ඉතා විශාල ජනප්‍රියත්වයක් මේ විදිහට උට ලැබිලා දිනවා. ළමයින්ගේ පැහැදීම දිනවා. ඉතාම හොඳින් ඉගැන්වීමේ හැකියාවක් සහිත මේ කියන දේ ළමයින්ට තේරෙන ගුරුවරයෙක් කියලා. මොකද සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව කියන කොටස අපි මේ අනුෂ්කෙදලින් YouTube channel එකේ වගේම නාමලම ලැබිලා YouTube channel එකක් තුන ඒකෙත් අපි උගන්වලා දිනවා. ඊට අමතරව ගාර්දේශක බොහෝමයක් පාසල් ගණනාවකට ඔහු ගිහිල්ලා නොමිලේ සත්කාරයක් වශයෙන් මේ ළමයින්ට රසායන විද්‍යාව උගන්වලා ඒ අදහස් ඒ යහපත් ප්‍රතිචාර ළමයින් හමුවේ තියෙනවා. ඉතින් ඒවත් එක්කත් ඔයාලා කරුණු විමසල දැනගන්න පුළුවන්. කොහොමත් මම මේ වීඩියෝ එකේ මැදින් ඔබව සම්බන්ධ කරගන්නවා. මේ අදහස් දක්වන්න ඔයාලට කවුද අම්සි කෙනෙක් දන්නේ නැතු කෙනෙක් ඉන්නවා නම් මොකද අතිබහුලයක් හැබැයි ගාල්ල අම්මලමුණ මේ පාසල් වල ළමයි 2023 උසස් පෙළ කණ්ඩායමට දාලා ළමයි ටික මේ ගුරුවරයාව අඳුරනවා. මොකද අර විශේෂ සම්මන්ත්‍රණ සහ YouTube එක හරහා සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව අපි නොමිලේ ගැනීම කටයුත්ත හරහා. එතකොට කිසිම සැකයක් තියාගන්න එපා. මම වගේ කියනවා මේ සජීවී පන්තියට ආරම්භක සම්මන්ත්‍රණ පවත්වන්නේ සියල්ලක්ම මම පැමිණෙනවා. මගේ පැමිණීම සහිතව තමයි ආරම්භක සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ මුල් දවසේ. ඊට පස්සේ පන්තිය කරගෙන යනකොට නාමලමිල කියන ඔයාගේ ගුරුවරයාට අඳුර ගන්න ලැබෙයි. එතකොට අපි පළවෙනි දවසෙත් අපි දෙන්නම යනවා. ඇත්තටම මම ආරම්භක සම්මන්ත්‍රණ වෙනුවෙන් සහභාගී වෙනවා. ඊට පස්සේ නාමලමිල
මගේ ශිෂ්‍යයා උත්සාහාගිලා මම හඳුන්වා දෙනවා ඔබට ඊට පස්සේ ඒ අතරේ පන්ති සතිපතා පවත්වගෙන යනවා එතනත් අතරින් පතර මම ඇවිල්ලා අධීක්ෂණය කරනවා කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මොකද මම නාමල්ට ලබා දෙනවා ඒ සියලු දෙන්න ඕන සටහන් ඒ ප්‍රශ්න මොනවද කෙරෙන්න ඕනේ සතියේ වැඩ ටික මොනවද ඒ සියලු පුහුණුව ලබා දීලා තියෙනවා ඒකින් හින්දා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නමුත් කෙසේ වෙතත් මමත් විදින් විතර පැමිණෙනවා මේ කටයුත්ත ළමයි කොහොමද වැඩ කරනවද ඒ වැඩ නිසි පරිදි සිද්ධ වෙනවද කියලා බලන්න හරි එතකොට පන්ති කාල සටහන් වාර දැනගන්න පුළුවන් මම අර ඉස්සෙල්ලා කියපු විදිහට එතකොට ඔය ටික තමයි කියන්න තියෙන්නේ තව පුංචි කාරණයක් දැන් මේ පන්තියට දැන් සාමාන්‍යයෙන් ගුරුවරයෙක් උසස් පෙළට තෝරගන්නකොට ඔයා කවුරුවත් කිව්වට විතරක් දැන් මම මේ ගැන විස්තර කිව්වට විතරක් සම්බන්ධ වෙන්න එපා හරි මොකද ගුරුවරයා කොහොමත් කියන්නේ තමන්ගේ පන්තිය හොඳයි කියලා තමන්ගේ පන්තිය නරකයි කියලා ගුරුවරයා කියන්නේ නැහැ හරි ඒක මම අර කියන්න පොඩි මාධ්‍ය කීපයක් ගුරුවරයෙක් හොඳද නැද්ද කියලා බලන්න හරිද එතකොට එහෙම බලද්දි අපේ පන්තියත් හොඳයි කියලා හිතනවා නම් විතරයි ඔබ හවෝ ඔබගේ දරුවා හරි මේකට යොමු කරනකොට ඒ ගැන සැලකිලිමත් වෙන සමාජට උසස් පෙළ 2003 උසස් පෙළ කණ්ඩායමේ ළමයිගේ අයිය කෙනෙක් අපගෙන මේ වීඩියෝ බලන්න වෙන්න පුළුවන් අම්ම කෙනෙක් තාත්තගෙන් බලන්න වෙන්න පුළුවන් ඉතින් ළමයා බලන්න වෙන්න පුළුවන් කවුරු බලුවත් මම කියන්නේ මම දැන් මෙතන බොහොම ලස්සන කතාවක් කිව්වා කියලා මේ පන්තියට සම්බන්ධ වෙන්න එපා ඒක තේරුමක් නැහැ ඒතරා පොඩ්ඩක් හොයලා බලන්න ඕනි අම්බුරෝඩේ තෝරගන්නුනේ මේ කර්ම කාරණා පිළිබඳ හරිද දැන් මේ සමාජ මාධ්‍යයේ සියල්ල අරහම මේ කොහොම පහසු වෙලා තියෙනවා මෙන්න මේ මම ඔයාලට ක්‍රම කිහිපයක් කියන්නම් විමසල දැනගන්න පුළුවන් 2021 22 ගණන් දැන්ට උසස් පෙළ කරන කණ්ඩායම් දෙක 2021 සහ 2022 උසස් පෙළ කරන්න ඉන්න ළමයින්ගෙන් ඥාති පිරිස් හිතමිතුරන් හරහා දැනගන්න පුළුවන් ඒ අය කොහෙටද පන්ති යන්නේ කියලා. මොන පළවෙනි කාරණේ 2021 2022 ගාල්ලම් බලංගොඩ LPT ඔය ප්‍රදේශවල ළමයින් දැන් මේ වෙද්දි රසායන විද්‍යාව වෙනුවෙන් පන්ති යන්නේ කාගෙද? ඉගැන්වීම හොඳද කොහොමද විස්තර පොඩ්ඩක් ඒව විමසන්න ඕන. මෙහෙමයි දෙක් කෙනෙක්ගෙන් දෙන්නකින් විමසලා බෑ මේ කටයුත්ත හරියට කරනවා නම් අඩුම ගානේ 20ක් 30ක් එක්වත් පොඩ්ඩක් කතා බහ කරන්න වෙනවා. මොකද මේක වටිනා අවස්ථාවක් මේ පන්තියක් තෝරා ගන්නවා කියන්නේ. මම කිව්වට හොඳයි කියලා මගේ පන්තිය තෝරා ගන්න අවශ්‍ය නැහැ. ඒක නත් ටිකක් බුද්ධිය විමසා බලලා කටයුතු කරන්න ඕනේ. ඒතර එකක් තමයි මොකක්ද? 2021 2022 කියන උසස් පෙළ කණ්ඩායම් දෙක දැන් සක්‍රීය උසස් පෙළ ලියන බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය. හරිද? ඒතර ඒගොල්ලෝ කොහෙද පන්ති යන්නේ? ඒ පන්තිය උගන්වන දේ තේරෙනවද? මොකක්ද දැන් මේ වෙද්දි තත්ත්වය? ඔන්න ඔය කර්ම කාරණා සම්බන්ධව විමසන්න ඕනේ මේක තමයි. තව ක්‍රමයක් තමයි ළඟපාත අවුරුදු වල, ඒ කියන්නේ 2020, 19, 18, 17, 16 ඔන්න වගේ ළඟපාත අවුරුදු වලදී උසස් පෙළ ලියපු ළමයි. ප්‍රතිඵල සම්බන්ධ පොඩි ගවේෂණයක් ඔයා කරන්න ඕනේ. රසායන විද්‍යාව මොන ගුරුවරයා ගාවටද ගියේ? කොහොමද ප්‍රතිඵලය? මොකද තත්ත්වය? ඒවා අන්නේ ලියපු ළමයින්ගේ. හරි? එතකොට සාමාන්‍ය 2019 20 18 17 වගේ පහුගිය අවුරුදු වල උසස් පෙළේ ළඟපාත කරපු ළමයින්ගෙන් අදහස් ගන්න ඕනේ. ඒගොල්ලෝ කොහෙද පන්ති ගියේ? කොහොමද විස්තර ගුරුවරයා කොහොමද? ඒ වගේ විස්තර ටිකක් අරන් එකක් බුද්ධිය විමසා බලන්න ඕනේ. තුන්වෙනි කාරණය දැන් මේ තියෙන සමාජ මාධ්‍ය මේ ක්‍රියා මේ තාක්ෂණික අංශයේ දිනුවොත් එක්ක ඔයාලට පුළුවන් අතිශයින් බහුතරයක් ප්‍රමාණයක් ගුරුවරු YouTube channel හරහා නොමිලේ යම් ප්‍රමාණයක් පාඩම් සියල්ලම නෙමෙයි යම් ප්‍රමාණයක් පාඩම් උගන්වනවා. අන්නේ උගන්වපු පාඩම් වලට ළමයින්ගේ ප්‍රතිචාර කොහොමද? වඩ පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ ඉන්න රසායන විද්‍යාව ගුරුවරයාගේ නම YouTube එකේ සර්ච් කරලා බලුවම YouTube channel එකක් ආවට පස්සේ බලන්න පුළුවන් ඒ සර්ගේ වීඩියෝ ළමයි බලලාද? හරි? දැන් මට අපේ YouTube channel එකේ පුළුවන් මම පල්ලෙහාට යන්න. මොකද පහුගිය අවුරුද්දේ කොරෝනා පටන් ගත්ත දවස්වල ඉඳන් අපි මේ නොමිලියු ගන්න කටයුත්ත සිද්ධ කරන් ගියා නේද? මෙතන අති විශාල පාඩම් ප්‍රමාණයක් අපි ඒ කාලේ ගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ අප්‍රේල් මැයි ජූනියෝ වගේ දිගටම දාලා මේ ළමයි අතර විශාලයෙන් මේ විශාල වශයෙන් මේ පාඩම් ළමයි අතර ප්‍රසාදයට පත් වුණා. මම ගියවට පිළිගන්න එපා මේ channel එකේ පල්ලෙහාට යන්න වීඩියෝ ඉස්සර පල්ලෙහාට යන්න බලන්න මේ අපි උගන්වපු ළමයි බලලා දෙයි කමෙන්ට්ස් කොහොමද? ඒ අදහස් මොනවද ළමයින්ගේ? හරිද? එතකොට අන්න ඒ වගේ අනිත් ගුරුවරුන්ගෙත් ඔයා බලන්න YouTube එකේ නම සර්ච් කරලා බලලා ඒ අදාළ පාඩම් උගන්වන්නේ මොකද? දෙන්න නිකම් මේ hina yana කතා වලට ඒවා දින වීඩියෝ බලුවා කියලා වැඩක් නැහැ. පාඩම උගන්වනවා, විෂය උගන්වනවා. හරි? පාඩමේ මාතෘකාවක විෂය උගන්වපු දේවල් වීඩියෝස් බලන්න පුළුවන් කොයි තරම් ප්‍රමාණයක් ළමයිව බලලාද? කොහේ ළමයින්ද මේව බලලා තියෙන්නේ? හරි? අම්බලංගොඩ ගාල්ල විතරද? හරි? ලංකාව පුරාම ළමයි බලලාද? හරි? මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ? අන්නේ සියලු කාරණා සම්බන්ධව පුළුවන් අරගෙන තියෙන දැන් අද වෙද්දි මේ තියෙන තාක්ෂණික දිනුවත් එක්ක YouTube වරහා විශාල වශයෙන් නොමිලේ ගැනීමක් හැම ගුරුවරෙක්ම වගේ සිද්ධ කරන්නේ යම් යම් ප්‍රමාණයකින්. එතකොට බලන්න පුළුවන් ඒ සම්බන්ධව කොහොමද ළමයින් ප්‍රසාදයේ කියන අදහස් කියන්නේ. ඔන්න ඔය ක්‍රම තුන ඔස්සේ හොයලා බලන්න කවුද ගුරුවරෙක් තෝරගන්න කලින් ඔන්න ඔය ක්‍රම තුනට යන්න. දැනට 2021 22 උසස් පෙළ කණ්ඩායම් වලින් අදහස් ගන්න. විභාගෙ ලියපු අයගෙන් 2020 19 18 ඒගොල්ලන්ගේ අදහස් ගන්න.
YouTube කරන අදහස් ගන්න පාඩම් කියන්නේ විතරයි YouTube එකෙන් බලන්නේ හොඳ විනය වෙන අදහස් වැඩක් නැහැ අපිට ගුරුතුමෝගේ සමහර ගුරුතුම් නිකන් hina yana කතා දාලා වීඩියෝ දානවා විවිධ වෙනත් දේශපාලන කතා ඒ වැඩක් නැහැ අපිට මේ විෂය ගන්නන දේ හරි එතකොට උසස් පෙළට අදාළ දේවල් නේ මෙතන ටියුෂන් එකට යන්නේ ඉගෙන ගන්නනේ වෙන දෙයක් නෙමෙයිනේ එතකොට ඒකත් එක්ක අන්නේ පිළිබඳ පොඩි ගවේෂණයක් කරනවා පැහැදිලිද ඒක උසස් පෙළට පන්ති විෂයන් තෝරගන්නකොට සමහර ළමයි නොකල යුතු දේවල් ටිකක් කරනවා දැන් උදාහරණයක් මම කියන්නම් තමගේ අම්මා තාත්තා පන්ති ගිහපු ගුරුවරයා තමගේ ආච්චි පන්ති ගිහපු ගුරුවරයා හරි දැන් අවුරුදු ගානක් ගත වෙනවා මීට අවුරුදු 20කට 10කට 30කට ඔහම කාලයකට කලින් තිබ්බ උසස් පෙළ තත්ත්වයයි අද වෙදි තත්ත්වය වෙනස්නේ එතකොට ඔයා ගුරුවරයෙක් ගැන අහනවා නම් අහන්න ඕනේ මීට අවුරුදු 25කට කලින් ඒ ගුරුවරයාගේ පන්ති ගිහපු කෙනෙක්ගෙන් නෙමෙයි මොකද අද වෙද්දි මේ කාලේ වෙනස් දැන් අපි වුණත් තව ටික කාලයක් මේක උගන්වන්නදී අපේ කාලේ ඉවරයි එතකොට අලුත් පිරිසක් එන්නේ හරිද මොකද මේක හැමදාම මේ විෂයන් අලුත් වෙනවනේ සිලබස් අලුත් වෙනවා එතකොට උගන්වන ක්‍රමවේද ඒ ටෙක්නික් එක අලුත් වෙනවා අලුත් ක්‍රම වලට උගුරු ගන්නලා දැන් මේ විෂය විශාල වශයෙන් ළමයින්ට තේරෙන උගන්වන ක්‍රම අලුතෙන් හදා ගන්නවා කෙටිටම අලුතෙන් හදා ගන්නවා ඔවත් එක්ක මීට අවුරුදු 25කට 30කට තිබ්බ කලින් තත්ත්වය අද තත්ත්වය වෙනස් දැන් අපි වුණත් තව අවුරුදු 10කදී මේ අපේ පන්ති ගිහපු තව අවුරුදු 10ක් අනාගතයේදී සමහර වෙලාවට මම උගන්වන මේ ක්‍රමවේද හරි නොයන්න පුළුවන් ඒකත් එක්ක මේව නිතරම අලුත් වෙන දේවල් ඒකින් ඔය අනිවාර්යයෙන්ම පන්ති ගිහපු ගුරුවරු ගැන අදහස් ගන්න ඕනේ මේ ළඟපාත උසස් පෙළ ලියපු අයගෙන් 2016 18 18 ගන්න මේ ළඟපාත උඩක් ඉස්සර ඒව අහලා වැඩක් නැහැ හරි අනිත් කාරණේ තමයි ළමයි කරන ලොකු අලුපාඩුවක් තියෙනවා තමුන්ගේ සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගෙන් අහන උසස් පෙළට පන්ති යන්නේ කාගෙද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ සාමාන්‍ය පෙළ ගුරුවරු ගිහිල්ලා උසස් පෙළ ගුරුවරුන්ගේ අදාළ ගුරුවරයාගේ පන්තියේ වාඩිලා ඉඳලා නැහැ මොකද ඒගොල්ලෝ උසස් පෙළ කරලා තියෙන්නේ මීට අවුරුදු 20කට 10කට වුණු ලොකු ප්‍රමාණයකට කලින් ගොඩක් වෙලාවට දැල්ද කියන්නේ තොරයාගේ සාමාන්‍ය පෙළ ගුරුවරයා මම දන්නේ නැහැ ලක්පාද මේ විභාගයේ මුරෙන් නම් දන්නවා ඇති දැන් අද වෙදි තත්ත්වෙ මොකද්ද කියන්නේ නමුත් එහෙම නෙමෙයි හිතනකෝ යාගේ සාමාන්‍ය පෙළ ගුරුවරයා අවුරුදු 40ක 50ක ගුරුවරයෙක් කියලා ඒතකොට ඒ ගුරුවරයා උසස් පෙළ කරන කාලේ තිබ්බ තත්ත්වෙ දැනුත් එක වෙනස් ඒතකොට ඒ ගුරුවරයා දන්නේ නැහැ දැන් කවුද රසායන විද්‍යාව උගන්වන්න හොඳම භෞතික විද්‍යාව උගන්වන්න හොඳම ඒ ගුරුවරයා දන්නේ නැහැ මහල වැඩක් නැහැ හරි හරිද කියන්නේ ඒතරේ අදහස් ගන්න ඕනේ මේ වර්තමාණයෙන් තමයි අදහස් ගන්න ඕනේ සහ යම් ප්‍රමාණයක් අතීතයට යන්න හැබැයි අවුරුදු කීපයක් ගුඩාක ඈත අතීත දේවල් එක්ක අද ගලපන වැඩක් නෑ. ඒතර නෝ දේවල් එක්ක තමයි පන්තියක් තෝරගන්න ඕනේ. මම නම් කොයි වෙලාවකවත් කියන්නේ නැහැ මේ පන්තිය තෝරගන්න කියලා විතරයි. හරි? මේ පන්තිය හොඳයි කියලා ඔයාලගේ බුද්ධියට වැටෙනවා නම්, ඔයාලට තේරෙනනම් මේ කීප දේවල් තර්කානුකූලයි, මේවා ඇත්තද බොරුද කියලා හොයලා බලලා තමයි මුදල් කරලා මේ පන්තියට ලියාපදිංචි වෙන්න ඕන. මොකද මුදලක් ගෙවන්න කලින් දෙපාරක් හිතන්න. Tamanට මේකෙන් වැඩක් වෙයිද කියලා. හරි? ඒතර ඔන්න ගොඩක් දේවල් කිව්වා. මම දැන් අවස්ථාව දෙනවා නාමල් අමිල එයා දැන් විස්තර කරයි තවදුරටත් මොකද්ද මේ අපේ ක්‍රමවේදය මොකද්ද මේ ඔන්ලයින් ප්ලස් ලයිව් කියලා මේ යන්නේ කියන එක ගැන පොඩි විස්තරයක් එයාගෙන පොඩි විස්තරයක් අර පාසල් වල ගොඩක් ළමයි 3000කට මේ විදිහ නාමල් උගන්වලා තිනවා මේ 2023 මේ ළමයි කණ්ඩායමට සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව කොටසට අදාළව ඒකත් එක්ක ඔයාලට යා තොරතුරු මම කියපු දේවල් ඇත්තද නැද්දද කොහොමද බලන්න පුළුවන් සාක්ෂිත් එක්ක ඔන්න එයා දැන් කතා කරාවි එනම් මම දැන් අවස්ථාව දෙනවා නාමල් ළමයට මේ පන්තියත් ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න කියලා මූලිකවෙච්චුරුතුමාට මං බොහොම හොඳින් පැහැදිලි කරන්න චූටි දෙයක් අපි මෙතනට මේ සංකල්පය අරගෙන එන්න හේතු වුණු කාරණා ටික. ඔයගොල්ලෝ දන්නවා A level chemistry කරන්න එද්දි ඔයගොල්ලෝ A level වලට science maths කියන විෂයන් කරන්න එද්දි ඕගොල්ලන්ට මේ ගොඩක් වෙලාවට මේ දැන් එක විෂයයකට සමහර වෙලාවට common පන්තියකටත් යනවා common class එකකටත් යනවා ඊට පස්සේ gedetta group class එකකට යනවා. මේ ප්‍රශ්න ගොඩ ඔක්කොටම විසඳුමක් වෙන්න අපි සම්පූර්ණයෙන්ම කල්පනා කරා මේ ප්‍රශ්න ටික විසඳන්නේ කොහොමද එකක් මේ සම්පූර්ණ සිලබස් එකම එකපාරක් අහන්න වඩා අවුරුදු ඔයාගේ ඉරල් ජීවිතය තුළ අවුරුදු දෙකමාරක් ඇතුළත මේ සම්පූර්ණ සිලබස් එකම අවුරුදු මේ සම්පූර්ණ සිලබස් එකම දෙවතාවක්වත් අඩුම ගන්න දෙවතාවකට වැඩියෙන්ම කොහොම හරි මේක උගන්වලා ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර ඒ අදාළ ක්‍රියාකාරකම් මේ සියල්ලක්ම පන්ති ඇතුළේ අපි ගුරුවරයා විසින් මෙහෙवला මේ කටයුත්ත කරගෙන යන්නේ කොහොමද කියන එකට උත්තරයක් කිව්වා. ඒ උත්තරයක් හොයද්දී අපිට ලස්සන උත්තරයක් හම්බුණා කොරෝනාවට මේ සිද්ධ වෙන්න කියලා කියනත් පුළුවන්. මුලින්ම O level ළමයින්ට දෙනවා. ඒකට හේතුව තමයි අපිට ඕනාවක් තිබුණා O level science ඉගෙනගෙන science maths කරන්න යන ළමයි ඉන්නවනේ.
හරිද ඒනොල් බයෝ මැච් කරන්න ඉන්න ළමයි ඉන්නවනේ ඒ ළමයින්ට සමහර වෙලාවට මේ පිටු 400ක් 500ක් 600ක් ලියවලා ඒ ළමයි කොට කටපාඩම් කරගෙන තර්කානුකූල නැති ළමයි පිරිසක් තමයි එන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට එහෙම එතකොට මේ ප්‍රශ්නේ එක ඒනොල් බයෝ මැච් කරන්න ආවෙන් පස්සේ ඒ ඉතන තියෙන මූලික බේසික් දැනුම සම්පූර්ණයෙන්ම කටපාඩම් කරන් එනකොට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා අපි කලේ අපි සම්පූර්ණයෙන්ම අර මේ මේ ඕලෙවල් කියන සම්පූර්ණ සිලබස් එක ඇතුලේ තියෙන කෙමිස්ට්‍රි කොටස අල්ලලා ඒ සම්පූර්ණ කෙමිස්ට්‍රි කොටසට ලස්සන ක්‍රමවේදයක් ලැබුවා. ඒ ක්‍රමවේදය අපි YouTube එකට දැම්මා. මුලින්ම කරේ YouTube එකට දාපු. ඒක සම්පූර්ණයෙන්ම මට අවස්ථාව ලබා දුන්නේ මගේ ගුරුතුමා වුණ අනුස්මිතගේ ගුරුතුමා. එතකොට මේක ලස්සන concept එකක්. අපි පරමාණු ව්‍යුහයදලා අවුල මවුල වගේ ලස්සන concept එකක් දෙනන ළමයින්ට මේක බොහොම ලස්සන කියලා දුන්නා. ඒකෙන් නවතුන්නේ අපි. ඒකෙන් නවතින්නේ නැතුව මම ඉඳපු ප්‍රදේශය ඇතුළේ ගාලු නගරයේ සහ අම්බලන්ගොඩ නගරය ඇතුළත අති විශාල ප්‍රසිද්ධම පාසල්වල මගේ සෙමිනාර මම මේක සෙමිනාර 12කට පාඩම් 10ක් තියෙනවා ඕලෙව කෙමිස්ට්‍රි පාඩම් 10 සෙමිනාර 12කට ප්ලෑන් කරලා පැය තුනේ වෙලාවල් යනවා එහෙම ප්ලෑන් කරලා අපි සම්පූර්ණයෙන්ම ඉස්කෝල වලට දෙන්න මේක බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව සඵල කරමින් මම සම්පූර්ණ ඉස්කෝල 12කට වැඩි සංඛ්‍යාවකට ඒ කියන්නේ ආසන්න වශයෙන් ළමයි 3500ක් විතර ප්‍රමාණයකට අපි මේ කෙමිස්ට්‍රි කොටස සම්පූර්ණයෙන්ම ඉගෙනුවා. YouTube එක හරහා ඉගෙනුවා, ඉස්කෝල වලදීත් ඉගෙනුවා. ඒක නිසා 2023 ඒ ලෙවල් ඉගෙන ළමයි නම් මේ විෂය ඕලෙවල් බැච් එක මාව හොඳට අඳුරනවා. අපි මේක මුලින්ම පටන් ගත්තේ අම්බලන්ගොඩ කුඩා පාසලක් වන මාතම්බ පාසලෙන්. මාදම්බේ පාසලේදී අපිට ළමයින්ගෙන් හම්බ වුණු හොඳ ප්‍රතිචාරත් එක්ක අපි මේක දිගින් දිගටම පාසල් වලට ව්‍යාප්ත කරන්න පටන් ගත්තා. ඒකෙදි බද්දගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ ක්‍රිස්තුදේව විද්‍යාලය පිරිමි පාසල සහ ක්‍රිස්තුදේව විද්‍යාලය බාලිකා පාසල යන පාසල් දෙකටම අපිට මේක ව්‍යාප්ත කරන්න පුළුවන් වුණා. ඒකෙදි අපි කරපු වැඩසටහන් එක්ක පාසල් වල තිබ්බ පාසල් පද්ධති ගුරුවරුන්ගේ කැමැත්ත මත මම ඒක ගාලට ව්‍යාප්ත කරන්න පටන් ගත්තා. එකදී ගාල්ලට ව්‍යාප්ත කරද්දී මම මුලින්ම සෙමිනේක කරන්නේ මහින්ද විද්‍යාලයේදී. මහින්ද විද්‍යාලයේ ලැබුණු අති විශාල ප්‍රතිචාර ප්‍රමාණයත් එක්ක මාව එතනින් ඇලෝසියස් විද්‍යාලයටත්, ඉන්පස්සේ සංගමිත්තා විද්‍යාලයටත්, ඉන්පස්සේ විද්‍යාලෝක විද්‍යාලයටත් ඒ ආදී වශයෙන් මම ගමන් කරනවා. ඒ වගේමයි තවත් අති විශාල ඉස්කෝල ප්‍රමාණයක මම මේක උගන්වන්න පටන් ගත්තා. ඒකත් එක්ක ළමයින්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම ඉතාමත්ම හොඳින් මේ කටයුත්ත සාර්ථකව ඉතාමත්ම හොඳින් නිම කරගෙන ගියා. ඒකෙදි මට පාසල් දෙකක ළමුන් විශාල ප්‍රමාණයක් එකතු කරලා එක සම්මන්ත්‍රණ මාලාවක් රැගෙන යන්න පුළුවන් වුණා. ඒකෙදි ළමුන් 550කටත් අධික ප්‍රමාණයකට මම එකවර උගන්වන්න පටන් ගත්තා. මේකත් එක්ක ලබාගත්තු අත්දැකීම් එක ඇත්තටම අපි ළමුන්ගේ රසායන විද්‍යාව පිළිබඳ තිබිච්ච දැනුම අපි ක්‍රමානුකූලව වෙනස් කරන්න පටන් ගත්තේ මෙන්න මේ ක්‍රමයට. ගාල්ල සහ අම්බලන්ගොඩ නගරවල ඉන්න ගොඩක් අය මාව හොඳට අඳුරනවා. මොකද ඒගොල්ලන්ගේ ඉස්කෝලවලට මම ගිහලා ළඟටම ගිහලා උගන්වලා තියෙනවා. ප්‍රසිද්ධම පාසල් සෑහෙන ප්‍රමාණයක මම ඉගෙනුවා නිසා ඒගොල්ලෝ මාව හොඳට අඳුරනවා. ඉතින් එතකොට මේ සංකල්පය එක්ක අපිට පුළුවන් වුණා ළමයට බොහොම ලස්සනට අර තර්කානුකූල ළමෙක් අපිට හදාගන්න. ඔන්න ඕක කරගෙන යද්දි අතරමාරදී මම සර්ක තවදුරටත් කතා කරන්න තියෙනවා. මට කියනවා නවල අපි ඒ ලෙවල් වලටත් මේ සංකල්පය මම කලින් ඉඳන්ම කරගෙන ගියා. අපි පොඩ්ඩක් මේක අලුත් වැඩියා කරමු. අපි නිකන් මේක තව පොඩ්ඩක් ක්‍රියේටිව් කරමු. සම්පූර්ණ සර්ගේ ආකල්පයක් මත අපි මෙන්න මේ කියන මේ මේ 2023ට ඒ ලෙවල් කරන්න යන ළමයින්ට අපි අලුත් සංකල්පයක් දෙනවා. සමහර වෙලාවට සමහර ළමයි පන්ති දෙක තුනකට යනවා එකම විෂයයට පන්ති දෙක තුනකට යන්නේ. ඒ ගුරුවරයා අනිත් කොටසට දක්ෂ නැද්ද? නැහැ. සමහර වෙලාවට ළමයින්ගේ මතයක් තියෙනවා. ළමයින් විතරක් නෙවෙයි දෙමාපියන්ගේත් මතයක් තියෙනවා. මේ විෂය කරුණු තව කීප පාරක් අහගන්න ඕනේ. එතකොට තමයි යෙදිලා ඒක පැට්‍රිස් එක ඇවිල්ලා ඔව් අපි ඒක පිළිගන්න. අම්මලා තාත්තලාගේ සල්ලි ඉතුරු කරලා එකම පන්තියෙන් එකම මුදලකට අපි විෂය කරුණු නැවතවත් ඒ කියන්නේ සම්පූර්ණ සිලබස් එක දවතාවක් අනිවාර්යෙන් කරන දවතාවකට වැඩියෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි එතනදී සම්පූර්ණ ලයිව් ක්ලාස් එක ඇතුලේ මම කියන්නේ අපි උගන්වන ක්ලාස් එක ඇතුලේදී සම්පූර්ණම ප්‍රශ්න පත්‍ර ඊට පස්සේ අදාළ ක්‍රියාකාරකම් සියල්ලක්ම ළමයාව සම්පූර්ණම විභාගයකටම ෆෝකස් කරවන විදිහේ
අමුතුම ක්‍රියාවලියක් අපි මෙතනදී මේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේක සම්පූර්ණයෙන්ම මගේ සර්ගේ අතර මේ අපි කතා කරලා බොහොම හොඳින් ළමයා ළමයින්ගේ ප්‍රශ්නත් එක්ක සහ දීමාපියෝ මේ 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 සබ්ජෙක්ට් එක ළමයින්ව පන්ති දෙක තුනකට අරන් යන එක සීමා කරලා ඒගොල්ලන්ගේ දීමාප අහිංසක දීමාපියන්ගේ සල්ලි ඉතුරු කරන්න පුළුවන් විදිහ ක්‍රමවේදයක් තමයි සම්පූර්ණයෙන්ම මේ 2023 ඒ ලෙවල් පන්තිය. පැහැදිලිද මම කියන එක? එතකොට සර් වීඩියෝ පාට් එක හරහා විතරක් නෙමෙයි අපි උගන්වන මේ ලයිව් පන්ති ඇතුළටත් ඇවිල්ලා ලයිව් පන්ති ඇතුළේ සම්පූර්ණ අධීක්ෂණයක් යටතේ එතකොට සර්ගේ තමයි මේ නෝට් ටික ටියුට් ටික ඒ සියල්ලක්ම සර්ගේ අධීක්ෂණය යටතේ මට ලබා දෙනවා. එතකොට මම ඒක සම්පූර්ණයෙන් උගන්වනවා. හැබැයි ඒක නික එතනින් දීලා සර් නිකන් ඉන්නේ නැහැ. සර් සර්ගේ අධීක්ෂණය සම්පූර්ණයෙන් මේකට දෙනවා. ඒ වගේම සර් වීඩියෝ එකක් දෙනවා. මම ආයෙ උගන්වනවා නෝට් ටිකක් දෙනවා. ක්‍රියාකාර එතකොට ප්‍රශ්න පත්‍ර ටියුට් ඊට පස්සේ ඒ සම්පූර්ණ ක්‍රියාවලියම සම්පූර්ණ ක්‍රියාවලිය ඇතුළතම ඔයාට විශේෂ නිර්දේශය සෑහෙන වතාවක් ඇහිලා 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 මේ පැට්‍රිස් එක අපි ලබා දෙන්න. ඒ වගේම විශේෂ නිර්දේශය විතරක් නෙවෙයි. විශේෂ නිර්දේශය කරන එක විතරක් නෙවෙයි ගුරුවරයාගේ වාක්‍යෙම සම්පූර්ණම විශේෂ නිර්දේශය ආවරණය කරනවා වගේම ඊකෙන් ඔයාට විභාගයට මුහුණ දෙන්න බොහොම ස්මාර්ට් ළමෙක් බවට ඔයාපත් කරන මේ සම්පූර්ණ 2023 ඒ ලෙවල් කියන මේ අලුතෙන්ම පටන් ගන්න පන්තිය අපි පරිවර්තනය කරලා එතනින් ඉස්සරහට තවදුරටත් අලුතෙන් දේවල් ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන ගමන් එතකොට මේක තමයි සම්පූර්ණ පණිවිඩය. මම හිතර ඔයගොල්ලන්ට පැහැදිලි කියන කතන්දරේ ඊළඟට අපි සම්බන්ධ වෙන්නේ පන්තිය තුළදී. ඉතින් සම්පූර්ණයෙන්ම මේ කාරණාවත් එක්ක ආගේ ඉතින් අහිංසක දීමාපියන්ගේ සල්ලි ඉතුරු කරන ඔයාගේ කියන සැබෑ කරන පන්තියක් තමයි මේක. ආරාධනා කරන හැමෝටම මේ පන්තියට එන්න කියලා. එහෙනම් ඔයගොල්ලන්ට ජය ප්‍රාර්ථනා.